පුරුදු විදිහට මම ආයිබෝවන් කියලා පිළිගන්නවා ගිහන් ප්‍රොඩක්ෂන් වෙතින් ඉරේන තවත් අලුත් වීඩියෝ එකකට. ඉතින් යාළුවනේ ඔන්න ඔයාලට අදත් ගොඩක් වැදගත් වෙන වීඩියෝ එකක් කරන් ආවා. ඉතින් ඔයාලට මතක ඇති මීට සති දෙක තුනක උඩදී මම ස්කෑනර් මැෂින් එකක් සම්බන්ධ වීඩියෝ එකක් ඔයාලා වෙනුවෙන් අරන් ආවා. ඉතින් ගොඩක් කට්ටිය මේ වීඩියෝ එකට එක එක දේවල් කියලා තිබ්බා. ඉතින් මිරිස් ගලක් තියලා පෙන්වන්න කියලා තිබ්බා. එතකොට මිරිස් ගලක් යටින් රත්තරන් වගේ දෙයක් තියලා වදිනවාද කියලා පෙන්වන්න කිව්වා. මොකද මං කියවන මේක ගල හරහත් වෙනවා කියලා. ඊට පස්සේ වතුරකට රත්තරන් වගේ දෙයක් දාලා පෙන්වන්න කිව්වා. ඉතින් ඔන්න ප්‍රශ්න තියාගෙන මේ ගමන යන්න බැරි නිසා අනිවාර්යෙන්ම මම ඔන්න මිරිස් ගලකුත් හොයාගෙන ආවා. ඉතින් ඔයාලා දන්නවා ඇති දැන් කාලේ ගවල වල මිරිස් ගල් නැහැ. ඉතින් හරි අමාරුයි මිරිස් ගලක් හොයාගත්තා. ඒ වගේම වතුර මේ විදිහට පුරවපු කප්පයකුත් අරන් ආවා. මොකද ප්‍රශ්නයක් තියාගෙන මේ වගේ දෙයක් කරන්න බෑ. ඉතින් මම ඔයාලට කිසිම වෙලාවක බොරුවක් කියලා නැහැ. ඉතින් සම්පූර්ණ මේ මැෂින් එක වදින්නේ අඩි 5යි. අපි අඩි මේ 20-30 වදිනවා කියලා බොරුවට මේ මැෂින් මේ අපි හඳුන්වා දෙන්නේ නැහැ. මේ මැෂින් එක උපරිම වදින්නේ අඩි 5යි. ඒ වගේම තමයි ගල හරහත් හොඳට මේ මැෂින් එක ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම තමයි රත්තරන් වලට වතුර දාලා තිබ්බත් කිසිම ප්‍රශ්නයක් නැතුව මේ මැෂින් එක හොඳටම ක්‍රියාත්මක වෙනවා. ඉතින් ගොඩක් කට්ටිය කියලා තිබ්බා දාලා පෙන්නන්න. එතකොට මම කළු ගල් යටින් තියලා මේක චෙක් කරලා පෙන්නුවා. නමුත් මේ සමහර කට්ටිය කියලා තිබ්බා මේ ගල වටෙන් එනවා කියලා. ඉතින් ඇත්තටම එහෙම දෙයක් වෙන්නේ නැහැ. ගල යටින් පෙරිලා මේ රත්තරන් වගේ දෙයක් තිබ්බාම මේ වදින්නේ නැහැ. මේ ඒ නිසා ගොඩක් කට්ටිය කියලා තිබ්බා මිරිස් ගලක් තියලා මිරිස් ගල යටින් තියලා පෙන්නන්න කියලා. ඉතින් ඔන්න ඒ ප්‍රශ්නෙට ඔයාලට තියෙන ගැටලුවට විසඳුම තමයි අද මම මේ දෙන්න ඇවිල්ලා තියෙන්නේ. ඉතින් වීඩියෝ එක අනිවාර්යයෙන්ම ඉවරනකම් බලන්න. ඒ වගේම තමයි channel එක අනිවාර්යයෙන් subscribe කරලා bell icon එක click කරලා all දාලා තියාගන්න. එතකොට මේ වගේ වීඩියෝ එකක් දාපු ගමන් ඔයා ගාවට ගෙන්න ගන්න පුළුවන්. ඉතින් මතක් කරන්න ඕනේ මේ මැෂින් හදන්නේ නවනිපුයම් කරන කෙනෙක්. මම ඒකත් ඔයාලට කලින්ම කිව්වා. මේක සාමාන්‍ය මෙයා මේක නිර්මාණය කරලා දෙන්නේ ඔය construction වැඩ කරන කට්ටියට. ඒ වගේ කට්ටියට තමයි මේ මැෂින් එක හදා දෙන්නේ. කිසිම නීති විරෝධී වැඩකට මේ මැෂින් එක ලබා දෙන්නේ නැහැ. ඒකත් මතක් කරන්න ඕනේ. ඉතින් මේ මැෂින් එක කාට හරි අවශ්‍යතාවයක් තියෙනවා නම් අනිවාර්යෙන් මගේ නම්බර් එක තියෙනවා, මාව කන්ටැක්ට් කරගන්න. එහෙම නැත්නම් මේ මැෂින් හදන මහත්මයාගේ නම්බර් එකත් මම කමෙන්ට් සෙක්ෂන් එකේ සහ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියනනම් අපේ නම්බර්ස් දෙකම ඔයාලට පුළුවන් අපිව සම්බන්ධ කරගන්න. මේ මැෂින් එක සම්බන්ධ වැඩි විස්තර ලබා ගන්න. හරි. ඉතින් ඔන්න අපි දැන් මේ මැෂින් එක චෙක් කරන්න යන්නේ. හරි, එහෙනම් බලමු මුලින්ම මෙතනට මැෂින් එක පොඩ අල්ලන්න. මම මෙන්න මේ විදිහට මේ කප් එකට වතුර පුරවගෙන තියෙනවා. ඊට පස්සේ මම මේ විදිහට වලලු කීපයක් දාගෙන තිනවා ඔයාලට බලා ගන්න පුළුවන්. ඊට කලින් මම ඔයාලට මේ කරලා පෙන්නන්න මේ මැෂින් එක මේ හරියට නිකන් අල්ලලා පෙන්නන්න. නැත්නම් ගොඩක් කට්ටිය හිතයි මෙතන මොන හරි වලලලා තියෙනවා. ඒකට තමයි මේ වදින්නේ කියලා. රයිට්, ඔයාලට පේනවා මම මේ විදිහට මේ අල්ලන වටේටම මැෂින් එක කිසිම සද්දයක් නැහැ. දැන් මේ චුට්ටක් මේ උදැල්ලට අල්ලන්න කොට මේ උදැල්ලට ඇල්ලුවොත් ඔන්න මැෂින් එක වැඩ කරනවා. පේනවනේ. අපි උදැල්ල දැන් එහාට දාමු. මම මේ මැෂින් එක ඔන් එකේ තියෙන කියලා පෙන්වන්න තමයි උදැල්ල ළඟට ගත්තේ. අපි උදැල්ල මේක ඈතට විසික් කරලා දාමු. හරි. දැන් උදැල්ල තියෙන දුර පෙන්වන්න නැත්නම් කියයි උදැල්ල ළඟ තියෙනවා කියලා. හරි. දැන් ඔයාලට පේනවා උදැල්ල තියෙන හේ නැත. දැන් මේ හරියට වදින්නේ නැහැ. මැෂින් එක කිසිම දෙයකට වදින්නේ නැහැ. දැන් මේ වලලු ටිකක් දාලා තියෙනවා. මේකට අපි වතුර පුරවලා තියෙන්නේ. දැන් අපි මේකට අල්ලලා බලමු. ඔයාලට පේනවා ඉතාම සාර්ථක විදිහට මැෂින් එක ක්‍රියාත්මක වෙනවා. හරි, දැන් කෙනෙක් හිතන්න පුළුවන් ඊගාට දාන කමෙන්ට් එක තමයි මේ ප්ලාස්ටික් එක යට මොන හරි දෙයක් තියෙනවා කියලා. රයිට්, අපි ඒකත් අයින් කරමුකෝ. රයිට්, ඒකත් අයින් කරලා එතෙන්ට අල්ලමුකෝ. කිසිම දෙයක් නැහැ. ඔයාලට පේනවදනේ? අපි නැවතත් මේක තියමු. ඔයාලට පේනවා මැෂින් එක හොඳටම ක්‍රියාත්මක වෙනවා. මේ විදිහට මැෂින් එක දිගටම ගන්න පොඩ්ඩක් උඩට කරලා නැත්තම් මේ වෙන අතින් දානවා කියලා හිතයි. රයිට්, ඔයාලට පේනවා මැෂින් එක හොඳටම ක්‍රියාත්මක වෙනවා. හරි, දැන් මේක නැවතත් අපි පොඩ්ඩක් මූඩිය වහමු. වහලා ආවව චෙක් කරමු. ඔන්න මූඩිය වැහුවා. වැහුවා කියලත් කිසිම ප්‍රශ්නයක් නැහැ. හොඳට මැෂින් එක ක්‍රියාත්මක වෙනවා. රයිට්, ඊට පස්සේ ඔන්න දැන් මම මේක ඔයාලට මේ මිරිස් ගල යටින් තියලා පෙන්වන්න හදන්නේ. දැන් මම මේ ටික මේ විදිහට මේකෙන් අයින් කරනවා. අයින් කරලා මෙතනින් අපි එක තැනකට දාමු. මෙන්න මේ විදිහට, මෙන්න මේ විදිහට මම දා ගන්නවා. මේවා ඩැමේජ් වෙන්නත් බෑ. මම මේ ළඟපාත ගෙදරකින් තමයි ඉල්ලගත්තේ මේ වලලු. මේ දැන් කවුරුත් දෙන්නේ නැහැ මේ කාලේ හැටියට මේ වගේ දෙයක්. මේ ඔන්න මම මේ විදිහට ළඟටම දාගත්තා. නැත්තම් කියයි වටින් එනවා කියලා කට්ටිය. මේ මෙයා ගල් තියන්නත් බෑ, තැලෙනවා මේ. රයිට්, ඔන්න මම මේ විදිහට මේක අයින් කරා. රයිට්, අයින් කරලා මම ඔයාලට මේ මැෂින් එක හල්ලා පෙන්නන්න. මේ විදිහට ඔයාලට පේනවා මැෂින් එක ක්‍රියාත්මක වෙනවා. හරිද? ඊට පස්සේ ඔන්න
රයිට් අපි මේක මේක උට දානවා ඔන්න ඒ ටික වැහුවා හරි දැන් වටෙන් කොහෙන්වත් පේන්නේ නැහැ එළියට මේ මැෂින් එක මේ කැමරා එක පොඩක් කරකවලා පෙන්වන්න වටේට මේ වටේ ගල වටේට කරකවලා පෙන්වන්න මැෂින් එක කැමරා එක පොඩක් කරකවන්න කොහෙන් හරි වටෙන් පේනවාද කියලා රයිට් ඇති හරි දැන් අපි එහෙනම් මේ ගලට අල්ලා බලමු වාට පේනවා මැෂින් එක ක්‍රියාත්මක වෙනවා ඇහෙනවා කියලා මං හිතනවා සවුන්ඩ් එක උලඟත් එක්ක කොහොමද දන්නේ ඔන්න මැෂින් එක හොඳටම ක්‍රියාත්මක මේ උඩට මල්ලන්න කැමරා එක මේ මේ මේකත් එක්කලා උඩ පස්සර ගිල්ල ගන්න තව චුට්ටක් වාට පේනවා කළු ගල හරහා මිරිස් ගල හරහා හොඳට මේ මැෂින් එක ක්‍රියාත්මක වෙනවා. ඔයාලට හඳ හොඳටම හෙනවා කියලා මම හිතනවා. ඉතින් ඊටාම සාර්ථකයි. ඉතින් අපි මේක මේ බොරු කියලා කිසිම කෙනෙකුට මේක දෙන්නේ නැහැ. මේක වදින්නේ උපරිම අඩි 5යි. ඒ කියන්නේ උපරිම අඩි 5ත් වදින්නේ තියෙන ප්‍රමාණය අනුව. ගොඩක් තිබ්බොත් ගොඩක් වදිනවා. චුට්ටක් තිබ්බොත් පොඩි ප්‍රමාණයක් තමයි මේක වදින්නේ. දැන් මේ තියෙන බඩු ටිකට මේ මෙච්චර ප්‍රමාණය මේ තා වදිනවා. මේ මේ මට්ටම පෙන්වන්න පොඩ්ඩක් පහත් දෙලා කළු වලත් එක්කලා මේ මෙච්චරක් විතර මේ තියෙන බඩු ටිකට වදිනවා මේ ඈ මම හොඳට බලා ගන්න බොරුවක් කරේ නැහැ ඔන්න මේ කවදාවත් මම ඔයාලට එහෙම බොරු වීඩියෝස් දාන්නේ නැහැ උපරිම වදින්නේ අඩි 5යි අඩි 5ක් ඇතුළත තියෙන රත්තරන් ඕන දෙයක් මේ මැෂින් එක හඳුනා ගන්නවා කිසිම ගැටලුවක් නැතුව ඉතින් මම හිතනවා මේ अब वीडियो का गुडक वैदगा मनोहर प्रश्न तीन वीडियो के संबंध अभी मारे कमेंट करें वटे मुकुतने मेक पेन मे वटे करकवाने उन्नम तीन वटे वदिंदोनी किसीम देखने इतोट मिन्न मशीन क्रियात्मक विनवा किसी प्रश्न अरे मैं गलत तयकल बट तयकल पेना आई मट वीडियो का अमृत कदन बे मेसा मेकल पेन गारी बराई आईन कल मैं अल्लाना उन्होंने गलट पड़ा अल्लाह पेना गले मुन तीन आई उन्हें गले मुकूदने मेतन अल्लाना पेनवा अंदर मो दिन दस मेट आईन करा मेटी आईन करा राइट मेतन अल्लाह पेना किसी में दिख रहा वादी हर मैं वाला सैकेट उत्तरे हमें गेला ओ मे आना निका मे मे से बड़वागे मशीन अहुवेंडेप मे वाला मनोहरी आवाश कंट्राक्ट पड़कर पोलवे तीन अकड़े अनामना मनोहरी होना रत्रांगे दीवल होना उन्न कथागल मे मशीन कथागन पुलवा उपरी वादी अड़पा एक करना एक तीन प्रमाण वादी गुड़ तिब्बो गुड़ दूर वादीन पोड तिब्बत पोड दुर्दमा वादी इक तीन प्रमाण अत्यकम विनाशी इध वीडियो क्या मोकदीत अनिवार्य कमेंट अनिवार्य चैनल सब्सक्राइब कर लगा हेमुनोत्तम वीडियो दाबाट गिन्न पुराने कट्टी दौकर बलापुर कंटाक्ट नंबर तीन मोना प्रश्न तीनों अनिवार्य कमेंट मम्म मे चानेल के निदंग गंड किसीम के अनुबल दिने मम्मी की मे निदा अमार मिनस बेरगन चानेल अक्तम करगण हेमन मे मम निदंग मे गिवल हेमन मे निदान तीन කියලා මට එහෙම කෝල් කරලා අයිය ගන්න එන්න ඒ වගේ දේවල් වලට මම යන්නේ නැහැ. ඒකත් මුලින්ම මතක් කරනවා මොකද ගොඩක් කට්ටිය කතා කරලා කියනවා අයියා අපේ ගෙදර මෙහෙම දෙයක් තියෙනවා එන්න පුළුවන්ද මැෂින් එකක් අරන් එන්න පුළුවන්ද මම ඒ වගේ දේවල් කරන්නේ නැහැ. ඒකර මම කරන්නේ සාමාන්‍යව නිදන් නිසා ගොඩක් මිනිස්සු අමාරු වැටලා ඉන්නවා. ඒ කියන්නේ වලවල් අඩි 30 40 හාරගෙන එතකොට ලක්ෂ ගණන් වියදම් කරගෙන ඒ මිනිස්සුන්ට මම කෙලින්ම කියන්නේ ඕක නවත්තලා මේ වල වහලා දාලා පාඩුවේ ඉන්න. මොකද නැත්නම් ඔයාලා තවත් නැතරම නැති වෙනවා. ඒ වගේ දේවල් වලට එතකොට අසනීප වලට කට්ටිය අසනීප වුණාම එතකොට ඩවුනාම ඒ වගේ දේවල් වලට මම උදව් කරනවා එහෙනම් තවත් මේ වගේ අලුත් වීඩියෝ එකක් කරන ඉක්මනට හැම බලාපොරොත්තුෙන් ගිහිල්ලා එන්නම් එතකොට ඔයාලට සුබ දවසක්